අයිබෝන්. ඉතින් ගොඩක් කාලයකට පස්සේ මේ සාමාන්‍ය මාස 3-4 කට විතර පස්සේ වීඩියෝස් දාන්නේ. ඒත් මම වීඩියෝ එක රෙකෝඩ් කළා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. අන්තිම වීඩියෝ එකක් රෙකෝඩ් කළා. මොකද මම අවුරුදු 2 විතර කියන්නේ මේ අවුරුදු ජනවාරි විතර නිකන් දාපු වීඩියෝස් ඔක්කොම කලින් රෙකෝඩ් කරපු වීඩියෝස් වලට වාසි දෙන්නේ නැති. අනිතරත් එක්ක එහෙම තමයි කරන්න සිද්ධුනේ. ඉතින් කොහොමරි ආයෙක ඇවිල්ලා දිනවා මේ ද මේක එන්න හේතු වීපයක් තියෙනවා මේ මෙහෙම වීඩියෝ එකක් කරන්න. එකක් තමයි ආයෙමත් ඔයාලත් එක්ක මෙහෙම කතා කරන්න ඕන නිසා. අනිත් එක තමයි මේ අද මේ වීඩියෝ එකක් කරන්න මේ මට මේ කම්පැනිස් දෙකකින් මේ බඩුවේ වල තියෙනවා මේ දැන් වීඩියෝස් දාලා නැතුව මේ මිනිස්සු මේ එකක් මම හිතන්නේ ජපන් එකක් අනිත් එක චයිනිස් එකක් දෙන්නම මේ බලාගෙන ඇති දානකම්. ඉතින් කොහොම හරි අද එඩිට් කරන් තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ දැන් චැනල් එකට ගියාට කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න. ඉතින් මොනවද අපි කරන්න යන්නේ කියලා. ඉතින් අර හැමදාම දැන් අපේ චැනල් එකේ කරේ මේ මොකක් හරි ෆෝන් එකක මේ ස්පෙක් ෂීට් එකක් කියවගෙන යන එක හරි කම්පියුටර් එකේ ස්පෙක් ෂීට් එකක් කියවගෙන යන හැටි යනවා හරි මොකක් හරි ඒ වගේ ටිකක් දේවල් කරේ. අපි එක්ක පෙට්‍රියක් ඇරලා බලනවා මොකක්ද ඇතුලේ තියෙන්නේ කියලා. නැත්තම් මේ මොනවද මොකක් හරි බඩුවක් ගෙන අපුවන් ඒක මේ වීඩියෝ කරලා දානවා. ඒක ඉතින් අවුලන්නේ හොඳ ඒවත් ඉස්සරහට වෙයි මේ මේකෙත්. ඒ වුණාට මම ටිකක් හිතුවා මේ අපි ටිකක් ආපු විදිය වෙනස් කරන්න ඕන කියලා. මොකද මේ නැත්තර රටේ මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි මේ මූට පිස්සුද කියලා බලයි මේ ප්‍රොඩක්ට් රිවියු කරන්නේ. එහෙම බලයි අපි එහෙම කරන්න නෙමෙයි යන්නේ. ඇත්තටම ටිකක් වෙනස් කරන්න යන්නේ මේ චැනල් එක ආපු විදිය සහ කියන්නේ මේ විදියටම තමයි යන්නේ. එතකොට අපි අර කරපු රිවියුස් ෆෝන් රිවියුස් වගේ දේවල් ටිකක් අඩු වෙයි. මොකද මේ ඊට වඩා තාක්ෂණික කියන්නේ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන දෙයක්. ඉතින් අපි ඒ දේවල් ගැන කතා කරමු අපි හැමෝම එකතු වෙලා. ඉතින් කොහොම හරි මේ ওই විදියට ටිකක් වෙනසක් වෙයි. හැමදාම කරපු ෆෝන් එක ස්පෙක් ෂීට් එකක් GSM වලිනා සයිට් එකෙන් බලන් කියවන එක හරි නැත්නම් මොකක් හරි බඩුවක් මේ පෙට්ටියක් ඇරලා බලලා ඒකේ වීඩියෝ කරන එක හරි ඇරෙන්න මේ එහෙම නැතුව අලුත් දෙයක් බලා ගන්න හම්බේ. අලුත් දෙයක් කියන්නේ මේ ටිකක් දැනුම ටිකක් ප්‍රයෝජනවත් වෙන තාක්ෂණය සම්බන්ධ තාක්ෂණය කියන්නේ ටිකක් ඉගෙන ගන්න දේවල් තියෙන දෙයක්. ඉතින් ඒකේ එක එක දේවල් අපි කතා කරමු ඉස්සරහට. ඉතින් කොහොම හරි මේ අද මේක කරන්න ඕන. මම දැන් මේ ටික කාලයකට ටික දැන් මේක වෙන මම දැන් මාස 5ක් විතර වෙනවා. 5කට වැඩි 6ක් විතර වෙනවා. මේකත් ඇවිල්ලා දැන් මාසයක් විතර වෙනවා. මේක මේ මම දැක්කා තව දැන් මේ අපේ YouTubers දාලා දිනවා මේ මම දැන් මෙන්න මේ ගොඩක් කල් යනවා. ඉතින් මේ දෙකම අද අපි කතා කරමු. මේ කතා කරලා ඉවර කරමු. මොකද දැන් යාලා යෝපුවේනේ නිකන් ඒ උපේකනේ. හරි අපි බලමු මේ මේක හෑන්ඩ් ෆ්‍රී එකක්. ඉතින් අපි මේ වගේ කතා කරමු. ඉතින් ওই ටික තමයි මේ channel එකේ විස්තරය ගැන කියන්න තියෙන්නේ. අලුත් වෙන දේවල් සහ මේ මොකද්ද වෙනස්කම කියන එක. ඉතින් ඒවත් එක්ක අපි ටිකක් අර වැදගත් දෙයක් එක්ක ඉස්සරහට හම්බෙමු. මේක ටිකක් බලා ගන්න මේ වගේ product reviews උත් ඉස්සරහටත් එක එක අවස්ථාවලදී. ඉතින් කොහොමද අපි බලමු මේ මොකද්ද මේක කියලා. මේක X movie Plextone නම් ඉතින් Plextone brand එකේ Plextone company එකේ X movie කියන brand එක යට තියෙන මේ gaming headset gaming hands free එකනේ. gaming headset එක කියලා තියෙන gaming hands free එක අපි hands free කියන්නේ. ඒක මේ mic එකකුත් ඇවිල්ලා තියෙනවා. කොහොමද දැන් මම දැන් මේක මාස 5ක් විතර නේ. ඒකත් හොඳයි. එච්චර කාලයක් හිටපු එකත්. මොකද මේ quality එක ගැන දැන් මේක රුපියල් 2500ක් 600ක් වුණේ මන්ත නේදස්සන මම මට Plextone ලා company එකෙන් එව්වේ. මේ දැන් නම් ඩොලර් එකත් එක්ක 3000 වෙනදී ඒ ගන්න ඉතින් මේ හෑන්ඩ් ෆ්‍රී එක ගන්න නැහැ. ඔයාලා කොහොමද මන් දන්නේ? ඒ වුණාට ඉතින් එහෙම ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බය නැතුව ගන්න. මොකද මේකේ මේ හරි හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා සහ මේ හොඳ ශක්තිමත් බවක් තියෙනවා. මේක මේ එච්චර කැඩුනේ එහෙම නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි හෑන්ඩ් ෆ්‍රී එකක් ගත්තාම රුපියල් 300-400 යන්නේ. ගත්තාම ඒක ටිකක් කාලයක් පාවිච්චි කරනකොට දන්නවනේ මේ ඇහෙන්නේ නැතුව යනවනේ හෑන්ඩ් ෆ්‍රී එක. ඒක වත්තා ඉතින් එහෙම වුණේ නැහැ. මේ ගොඩක් කල් පාවිච්චි කළා සොඳර පාවිච්චි කරන්න පුළුවන් වුණා සහ ඒ වගේම මේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකකුත් මේක තියෙනවා. ඇත්තටම සාමාන්‍ය රුපියල් 600-700 හෑන්ඩ් ෆ්‍රී එකකට වඩා මේ දැනෙන වෙනසක් තියෙනවා මේ හෑන්ඩ් ෆ්‍රී එකේ. ඉතින් ඔයා එහෙම නිකන් 4000ක් මම හිතන්නේ දැන් 3500ක් විතර වෙනවා ඇති. වියදම් කරලා හෑන්ඩ් ෆ්‍රී එකක් ගන්න කැමති කෙනෙක් නම් මේක ට්‍රයි කරන්න කියලා මම කියනවා. මොකද මේ
එහෙම ඒ ගාන දීලා ගන්න පුළුවන් නම් මේක ඉතින් ඒ ගානට ගාන දීලා ගන්නවා නම් අවුලක් නැහැ මේක. මේ හෑන්ඩ් ෆ්‍රේම් වලද RX3 Plextone ලගේ. ඒකේ ඉතින් අපිට අන්බොක්ස් කරනකොට ගොඩක් දේවල් හම්බුණා මේ හෑන්ඩ් ෆ්‍රේ කරන මේ ear plugs මේ ear rubber මේ silicon tips කීපයක් හම්බුණා. රබර්නේ. රබර් tips කීපයක් හම්බුණා. එකෙක් ස්ලයිසර් වලින් ඊට පස්සේ ඔකර හෑන්ඩ් මෙහෙම මේ වල් මේ මයික් එකක් තියෙනවා කනෙක්ට් කරන්න පුළුවන් ඒක හම්බුණා ඊට පස්සේ ඔක තව ඇඩැප්ටර් එකක් හම්බුණා අර කම්පියුටර් එකට ගහපුවම සාමාන්‍යයෙන් මේ අපිට හෑන්ඩ් ෆ්‍රී එක මයික් එක සහ ඔඩියෝ අවුට්පුට් එක දෙකම එනවනේ ඔය මයික් එකෙන් සහ ඔඩියෝ අවුට්පුට් එක ඒ දෙකම එකපාර ගන්න වෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ තියෙන පෝට් එකෙන් ඉතින් ඒක නිසා මේ ඒක මයික් එකට සහ අවුට්පුට් එකට දෙකම ප්ලග් කරලා තමාර හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ පොඩි ඇඩැප්ටර් එකකුත් වෙනවා. ඔයගෙ දේවල් ටික තමයි ඔගේ බොක්ස් එකේ ඉන්නේ. ඉතින් දැන් ඒක හොඳයි, මේ ප්‍රොඩක්ට් එක හොඳයි. ගාන දීලා වල ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඒ ගානට ඒ ගාන දීලා ගන්නව නම් ඒක හොඳයි. අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ගානට වටිනවාද කියන එකේ පොඩි පොඩි මේකක් තියෙනවා. අවුල නැහැ කොහොම හරි මේ මේක මේක මේ මොකද්ද මේක ජපන් කම්පැනි මම දැකපු ගමන් දැකපු එක තමයි මේ මාර ක්වොලිටි මේ මම ගාලුවල බැලුවා ගනි මේ කපන් දැන් මේව ගල දින්න රිපෝට් කරලා ඉන්නේ ටික එකක් වගේ ඉන්නේ ප්‍රොඩක්ට් එකක් ඒක මේ මම ඇප්ලයි කරලා දින්න ෆෝන් එකේ වීඩියෝ කරගෙන ඉන්න ටික තියෙයි වීඩියෝ එකේ මේ මේක දැකපු ගමන් මම හිතුවේ තමයි මේ පට්ට ක්වොලිටි මේවා ඉගෙන මේ මේ පැකේජින් එක මාර මේ ලස්සනද චයිනීස් එක මේකත් ලස්සනයි එනකොට මේක යා තියෙන කලර් තීම් එක හරි නිකන් අර මේ ක්වොලිටි ගතියක් දැනෙනවා මේ ඒක යාගේ පැකේජින් එකේ ඉඳන් හැම දෙයක්ම තමයි අර ගන්න ඇතුළේ තියෙන එකක් කරන් පෙන්නනවා මේ මේ මේවා තියෙනදී වුණත් හරි ක්වොලිටි එකක් පේනවා ඉතින් මේ ඕක නිසා ජපානයේගෙන දැන් මේ ජපානයේ ගන්නේ අපි මේක ගැන කතා කරමු මොකද හරි ඉතින් මම මේ දැන් ආයේ එඩිට් කරන ගමන් තමයි මේක රෙකෝඩ් කරන්නේ මේ ක්ලිප් එකක් මොකද මට මේ මං කියන්නේ හිතාගෙන හිටපු අර මං ඔලුවෙන්ද කියන මේ ජපානි කතාව ගැන කියන්න බැරි වෙලා මොකද මම වීඩියෝ එක ටිකක් හදිස්සියෙන් තමයි කරේ මේ මොකද මට ඒක මේ වීඩියෝ එකක් ඉක්මනට කරන්න ඕන මොකද ඔයාලත් එක්ක ගොඩාක් කාලෙකින් කතා කරමු නිසා ඉක්මනටම මට ඕනුනේ ආයිමත් වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒක නිසා ටිකක් කලබලෙන් හදිස්සියෙන් කරපු වීඩියෝ එකක් නිසා මට ඒක මිස්සලා ඉතින් ඒක ගැන කියන්න තමයි මේ මම හදන්නේ. ඉතින් ඒ මං ජපානි ගැන කියන්නේ ජපානේ මේ හරි එයාල අපි කියනවනේ දියුණුවයි කාර්මික අංශයෙන් ගොඩක් දියුණුයි වාහන එහෙම හොඳ නම් ඉතින් ජපානේ තමයි වාහන හොඳ සහ ඕන ජපන් බඩුවක් හරි හොඳ මේ ප්‍රමිතියකින් යුක්තයි කියලා. ඉතින් මේකත් එක්ක මේ ජපානේ කාර්මික දියුණුවට හේතු වෙච්ච හේතු ගැන පොඩි කතාවක් තියෙනවා. මේ මෙයාලගේ ඉඳලා තියෙනවා මේජි කියලා පාලකෙන් මම මේ Google එකේ සර්ච් කරලා නම ගත්තේ දැන් මට මතක නැති නිසා නම මේ මෙතුමගේ ඉතින් මේ මේජි කියන පාලකයා මෙතුමගේ පෞද්ගලික නම මුචිටෝ මේජි ටෙන්නෝ කියලා තමයි මෙයාගේ මේ සම්පූර්ණ නම දැක්වෙන්නේ රාජ්‍යත්වයත් එක්ක රාජ්‍යත්ව නෙමෙයි මෙයාලගේ එම්පර ඒ කියන්නේ මේ අධිරාජ්‍යත්වය වගේ එකක් තියෙන්නේ මේ ඉතින් 1852 ඉඳන් තමයි මෙයා ඉපදෙන්නේ 1867 ඉඳන් තමයි මේ රජ වෙන්නේ ඉතින් වලට කිව්වහම මේ හිතනවා ඉතින් අවුරුදු 16ක වගේ පරතරයක් තියෙන. ඒ කියන්නේ අවුරුදු 16ක විතර කොල්ලෙක් තමයි මේ රජ වෙලා තියෙන්නේ. අපි රජ වෙලා කියලා කියමුකෝ. මෙතුමාට මේ රජකම හම්බෙන්නේ එයාගේ තාත්තගෙන්. තාත්තත් එම්පෙරර් ජපානේ. ඉතින් තාත්තගෙන් හම්බෙච්ච මේ බලය එහෙම නැත්නම් මේ තනතුර මෙයා පාවිච්චි කළා ජපානයේ තාක්ෂණික කාර්මික දියුණුවක් ඇති කරන්න කරපු වැඩ තමයි මෙයාලගේ ජපානයේ හිටපු දක්ෂ තරුණියෝ පිරිසක් එකතු කළා යුරෝපා රටවල මේ කාලේ වෙනකොට මේ 1867 විතර වෙනකොට කාර්මික යුගයනේ තිබුණේ යුරෝපා රටවලට යවලා කාර්මික දැනුම අරගෙන හොයාගෙන එන්න කියලා යවලා ඒවයි පුහුණුව ලබාගෙන එයාලා ආයි ජපානයට ගෙන්නලා ජපානයේ දියුණු කරන්න එයාලගේ උදව් එයාලට කර්මාන්ත පටන් ගන්න උදව් කරලා ඊට පස්සේ ජපානයට ආයි ආවට පස්සේ එහෙම කරලා තමයි මෙතුමා ජපානයේ කාර්මික මේ වර්තමානයේ පවතින කාර්මික දියුණුවේ මූලික අඩිතාලම දාන්න ලොකු සේවයක් කරලා දෙන්නේ. ඉතින් මේක තමයි මට ජපානය ගැන කියන්න ඕනේ මේ ඊට පස්සේ ඔකයි මට අනිත් උනුනේ මේ මේක මං Plextone මොකද RX3 headset එක ගැන කියලා තිබ්බා මේ එක 2500ක් විතර වෙන්නේ මං ඕකේ වීඩියෝ එකේ 3500ක් විතර කියලා හිතාගෙන හිටියේ මොකද ඩොලර් එකේ මේ
විනිමය අනුපාතිකයත් එක්ක වෙනස් වෙලා ඇති කියලා හිතලා. එයාලා මේ මිලේම තියලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. මේ කොච්චර ඩොලරේ මිල වෙනස් වුණත් මේ හෙඩ්සෙට් එකේ මිල එකම විදියට තියාගෙන ඉන්නේ. ඉතින් ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. මේ මම දැන් මේ කතා කරන්නේ හෙඩ්සෙට් එකේ මයික් එකෙන්. ඉතින් ඔයාලට කෝල්ටි එකත් බලාගන්න පුළුවන් කොහොමද කියලා. මයික් එක කියන්නේ ඉන්බිල්ට් මයික් එක. මේක ඩිටේචබල් මයික් එකක් තියෙනවා. අර මම කිව්වා හයිකන් නූල එකක් තියෙනවා කියලා. ඒක නෙමෙයි මේ මයික් එක, මේ හෙඩ්සෙට් එකේම තියෙන මයික් එක. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. මේක 360 ප්‍රොටෙක්ට් එකක් ෆෝන් එකේ. කියන්නේ ෆෝන් එක වටේටම යන ස්ටිකර් එකක් වගේ හීරීම් වලින්. ඊට පස්සේ ඔකේ අර දූවිලි ගැහෙන මේක එක ෆෝන් එක ජරා වෙන එකෙන් වගේ ආරක්ෂා වෙන්න මේක හොඳයි. කියන්නේ ෆෝන් එකේ මේ පැතිවලටත් එජ් එකටත් කියන්නේ මෙහෙම මේ පැතිවලටත් ඒ වටත් හොඳට මේ කවරේජ් එක තියෙනවා. එතකොට ඒ පැති ටිකත් ආරක්ෂා කරගෙන හොඳට මේ ෆෝන් එක ටිකක් අර හීරණ එක වලක්ව ගන්නවා කියලා මම හිතන්නේ. මේක ඩොලර් 29ක් වගේ වෙනවා මේ මේක විතරක්. 29ක් දීලා ගන්න හැවට මේ මම දන්නවා මේ ගන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් හරි ලේසින් අප්ලයි ගන්න පුළුවන්. මම අප්ලයි කරද්දි නම් ඒක එසෙට් එක වගේ නෙවෙයි මේ අපේ අයියේ බං එසෙට් එක තමයි ගත්තේ. ඉතින් මේ යාලා එවුවහම ඕක ඇප්ලයි කරගන්නදී හරි පහසුවෙන් මේ හොඳට ලස්සනට කරගන්න පුළුවන්. මම ඕක ඇප්ලයි කරද්දී චුට්ටක් එහෙවුණා. ඒ අරින්නේ ඒක හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. හරි අමුතු මේ ස්ටික් එකක් වගේ එකක් තියෙන එකෙන් ඇත්තටම මේ හීරීම් වලින් එහෙම ආරක්ෂා කරගන්න පුළුවන්. සහ මෙයාගේ තව එකක් තියෙනවා මේ හීරුණාට පස්සේ, ඒ කියන්නේ ස්ටික් එක වගේ එක හීරුණාට පස්සේ ආයෙමත් මේ ඒක තිබිච්ච විදියටම හැදෙනවා ටිකක් වෙලා ගියාම කියලා. මෙයාලා මට මේකෙන් මේක පැකේජ් එකක් එන්නේ මේක 8 එක දීගෙන අර ඩොලර් 29ක් දීලා ගත්තොත් මෙන්න මේ පැකේජ් එක තමයි මේ ඩොලර් 29 එකට එන්නේ. මේක මම දැන් ඩොලර් 19ක් විතර වෙන්නේ. මේකේ පහක් තියෙනවා. මේ වගේ ස්ටිකර්ස් ගන්නවට ටිකක් කාලයක් එකක් පාවිච්චි කළා. ඊට පස්සේ අනිත් එකකට ආයි යන්න පුළුවන්. ඉතින් මේ මේ පහක් තියාගෙන මම මට කරන් දෙන්නේ නෝම මේ පහ පාවිච්චි කරන්නේ නැහැ මේ එක ෆෝන් එකකට. ඉතින් මේ S8 තියෙන මේ දැන් තව හතරක් තියෙනවා. මම S8 තියෙන කීප දෙනෙක් කවුරු හරි මේ Instagram එකේ message එකක් දාන්න කිව්වා. මේ වගේ එකක් නෙමෙයි මේ. මම බලලා ඉන්න වුණොත් තැපැලෙන් ගන්න මට Instagram message එකක් දාන්න. එහෙනම් S8 එක නේ මේ හදලා තියෙන S8 එක දාන්න ඕන. S8 තියෙන කට්ටිය එහෙම මැසේජ් එක දාන්න තියාගෙන මොනවද කරන්නද මේ මම එකක් පාවිච්චි කරා මගේ වීඩියෝ එකට. ඊටු ටික මම එහෙම වුණොත් එහෙම එවන්නම් Instagram message එකක් දාන්න. ඒක හරි. ඊට පස්සේ මේ ඔය මම apply කරා ඒක හරි ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙන්න මේකත් මේක exposure proof protect එකක්. ඇත්තටම මේකේ මේ මේ instruction ටික එහෙම පිටිපස්සෙ ගහලා තිනවා. ඒක නෑ බලන්නේ. ඒක ඔයාලට මෙයාලගේ මේ YouTube channel එකේ බලන්න පුළුවන්. හරි ලස්සන videos ටිකක් තියෙනවා. ඔයාලා හරි මේ තාක්ෂණික ටිකක් ඉස්සරහින් ඉන්න company එකක් මම දැකපු විදියට. මොකද මේ exposure proof flexible නිකන් plastic එකක් වගේ. මම දැන් ටිකක් ගණකම් plastic එක. අර sticker එකක් වගේ. ඒ කියන්නේ sticker එකක් වගේ ටිකක් rubber වගේ එකක් ඒක තියෙන. මේකේ තියෙන්නේ මේ ය ප්ලාස්ටික් එකේ නම් මේකෙන් අර වීදුරු කුඩු වෙන පිටිපස්සෙ වගේ මේ බැක් කරලා ධාරාවක් කරගෙන මම මේ පැකේජ් එක දෙදෙනා වෙනවා. මේ එකක් යාළගේ තියෙන ඒ කියන්නේ ස්ටොක් යාළගේම මේ ඩිසයින් දෙකක් තියෙන එක සහ ඔයාලට කැමති ෆොටෝ එකක් යාළලා ඒක print කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. මම ඔය පෙන්වන විදිහට මම සිංහෙක් තමයි ගත්තේ. ඒ ලංකාවේ නිසා මෙයාගේ abstract සිංහෙක් ගත්තේ. ඉතින් ඔය තරුණ ඔඩේක දැම්මට පස්සේ ඔයාලා කැමති ෆොටෝ එකක් අරගන්න. ඒකත් මරු. ඉතින් ඔයාලා මේව ගන්න යන සල්ලි දිනනවා. මම හිතනවා මේ වඩා අඩුවට ඒක කරගන්න පුළුවන් ඇති කියලා. ඉතින් අපි අර මේ ටෙම්පර් මොනවාද බෑක් කවර්සින් print කරනවනේ මේ ලංකාවේ. ඔව්. එතකොට ඒ වගේ අඩුවට කරගන්න නම් නමුත් මෙයාලගේ හොඳ ක්වොලිටි එකක් තියෙනවා. සහ මේ හරි ලේසි ඔග අපිට පාවිච්චි ගන්න. ඉතින් ඒකත් ඒකේ අර ඇවිල්ලා තියෙනවා මේ ටූල් කිට් එකක් වගේ පොඩි රෙදි ගැලගුයි අර ඕක මේ හරියට තියලා මේ ඔක අලව ගන්න පුළුවන් පොඩි ගැජට් එකකුයි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ටිකත් එක පහසුවෙන් වාගේ වැඩේ ගෙදර තියම කරගන්න පුළුවන්. මේ ටෙම්පර් ග්ලාස් එක හරිය නැත්නම් මේ මේ ප්‍රොටෙක්ට් එක ඇප්ලයි කරගන්න එක. ඉතින් ඔය ටික තමයි මේ දැන් අපිට මොනවද රිව්යූ කන් බඩේ උගට මේ කට්ටියගේ ගෲප් ටික පෙන්වන්න තියෙන්නේ. ඉතින් දැන් අදට මේ ටික එහෙම මේ තියෙයි. ඉතින් ඔයාලා ගිහින් බලන්න ඔය ඔක්කොම ලින්ක්ස් මම පල්ලෙ දාලා තියෙන කැමරෙන් ගිහින් බලන්න. ඉතින් මේ මේ වෙලාව මම හිතන්නේ ඩොලර් 29ක් ඩොලර් 19ක් අරක
පෙර 4,000-3,500ක් විතර දීලා මේ ගන්න පුළුවන් ඇති කියලා පොඩක් දැනට ගන්න පුළුවන් ඇහින්නවා නම් ගන්න අය ගිහිල්ලා බලන්න. ඉතින් ඔහු තමයි මේ අද වැඩි මේ ප්‍රොඩක්ට් දෙක තිබ්බා මේ සහ අපි අර වගේ වීඩියෝස් වලින් මේ ඉස්සරහට හම්බ වෙන වෙනස් විදිහ ටිකක් දැනුමට ගන්න දෙයක් දේවල් එක්ක අපි තාක්ෂණය ගන්න කතා කරන්න තියෙනවා. අපි හැමෝම එකතු වෙලා කතා කරමු මේ දේවල් ගැන. ඉතින් අද ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් අපි මොනිට වීඩියෝ එකක් දාන්න. අපි හැමෝම එකතු වෙලා කතා කරමු. කතා වෙනුනේ කොහොමද අපි මේ තාක්ෂණික ඉස්සරහට යන්නේ, අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමද, අපේ රට වෙනුවෙන් වැඩ කරන්න කොහොමද කියන එක බලමු. මේ ඉතින් අද ගිහින් එන්නම්. ආය හම්බු වෙමු ඉක්මනටම. ගිහින් එන්න සුබදා. Concentrated on trigonometry. I've done calculus mainly. I believe they concentrated on calculus last year.